ගතවූ පැය 24ක කාලය තුළ මිලිමීටර 138.6ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයෙන්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගින්ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාපතන සමග ඇතැම් ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන්ට වී තිබුණා. මේ හොරණ ප්‍රදේශයට ඇදහැළුණු අධික වැසි තත්ත්වයත් සමග එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන්ට වී තිබූ අයුරුයි. අධික වැසි තත්ත්වයත් සමග අලුත්ගම් ප්‍රදේශයේ මාර්ග රැසක්ද ජලයෙන්ට වී තිබුණා. මෙතර ගාල් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ අතර අනතුරින් නිවසියන්ට හානියක් සිදු වී නැහැ. වැසි සහ සුළං තත්ත්වයේ බලපෑමෙන් නුගේගොඩ රේල්වේ ඇවෙනියු මාර්ගයට ගසක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. බණ්ඩාරවෙල වැවතන මාර්ගයට ඊයේ පස්වරුවේ ගසක් කඩා වැටී තිබූ අතර එම මාර්ගයේද සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඊයේ දිනට සාපේක්ෂව අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි. දිවෙන බස්නාහිර සහ සබරගම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනීට වැසි ඇති වෙනවා. ඒ වගේම සවස් කාලයේදී රාත්‍රී කාලයේදී ඌව පළාතේත් නැගෙනහිර පළාතේත් තැනින් තැන වැසියෝ ගිවුරුන් සහිත වැසි වර්ධනය වෙනවා. ගිවුරුන් සහිත වැස් සමග තාවකාලිකව තදුසලන් ඇති වෙන පුළුවන්කම තියෙනවා. මීට අමතරව දිවෙන වටා මුහුදු ප්‍රදේශයන්හි පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයන්හි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අංගවනවා. දිවින වටා මුහුදු ප්‍රදේශවල ගොත් පුත්තලම සිට කොළඹ ගල්ලාරා හම්බන්තොට දක්වාන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිවුරුන් සහිතව වැසි ඇති වෙනවා. සාමාන්‍ය සුළඟේ වේගය පැඩිගිනේ 25 සිට පැඩිගිනේ 35 පමණ දක්වා වුණා. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තරය දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනේට පැඩිගිනේට 45 පැඩිගිනේ 50 පමණ දක්වා වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ මුහුදු ප්‍රදේශ විටිනේට තරමක් රළු වේවි. ඒ වගේම ගිවුරුන් සහිතව වැසි ඇති වෙන විටත් මේ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වීමේ හැකියාව තියෙනවා.